ඒක ඇත්ත මේ වගේ ඉතින් වහලෙත් මර්මස්ථාන තියෙනවා. අපි නොදන්නා කමකට සමහරක් වෙලාවට අර මේ මෝස්තරයට එහෙම නැත්නම් විලාසිතාවට එක එක වහල හදනවා. එහෙම හදලා මාරුවේ වැටෙන වහලක් තියෙනවා. එහෙම තියෙනවා. ඒ හානියෙන් සමහර ඉන්න ඇර මේ يعني දරන්න බැරි තරම් මේ ආවේගශීලී වැඩ සිද්ධ වෙනවා. එතකොට ඉතින් සෞඛ්‍ය පැත්ත ගැටළු වෙනවා. ඉවර කලින් යටිලියවත් ගුහුමලක මැරෙනවා. ඒ මැද්දර ආවත් මොහොතක් මහත් එක මනස උල් වෙනවා. ඒක ඇත්තටම මං හිතන්නේ හරි නේද? හරි. ඒ කියන්නේ එක එක මොස්තර කරන්න ගියාද වැඩි වල. ඒ කියන්නේ ගෙදරයි දන්නේ නැහැ ඒක. මහත් ඇයින ඕනේ වැඩට යනවා බාසුන ගේ බාර දීලා. ඔව්. බාසුන හිතුමතේගේ වහල හදනවා. හිතුමතේ තමයි ඊපස්සේ. ඔව්. එතකොට නෝන සමහර විට මහත් සැක් කරන්න පුළුවන්. මොකක් සම්බන්ධයක් තියෙනවද නැහැ කියලා ප්‍රශ්න කරගන්න. එහෙම කන්නේ මේ තියෙන අරක වෙලා තියෙනවද? ප්‍රශ්න ගිහින් නවත්තන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒකට වෙනම গুপ্ত ක්‍රම තියෙනවා. අහහ. ඒ ඕන බොන කෙනා නවත්තන්න පුළුවන් ක්‍රම තියෙනවා අපි ළඟ. ආහ. ඒ වගේ මේ ශිල්පය කියන මහා සාගරයක් කියන්නේ ඒක. දැන් මේ කෙනෙක්ට අර හැමදේම හරියන්න හැමදේම හොඳ වෙන්න සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් ද මොන මෙන්න මේ වගේ වහලයක් තමයි හොඳයි කියලා එහෙම එකක් තියෙනවද? අයිබෝන් ධනුෂ් ව්ලොග්ස් වල හැමෝටම මම අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. තිලක් රත්නායක මහත්මයා. තිලක් රත්නායක මහත්මයා පිළිබඳව මම අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මෙතුමත් එක්ක අපි කරන මේ දෙවෙනි වැඩසටහන. එතකොට පළවෙනි වැඩසටහන මම දන්නවා බොහෝ දෙනෙක් බැලුවා. ඒ වැඩසටහන බොහෝ ප්‍රතිචාර ආවා. ඒ වැඩසටහනෙන් බොහෝ දෙනෙක් බොහෝ දේවල් ඉගෙන ගත්තා. වාස්තු විද්‍යාව කියන්නේ මොකද්ද? හරියට වාස්තු විද්‍යාව භාවිතා කරන්නේ කොහොමද? හරියට වාස්තු විද්‍යාව භාවිතා කරලා ජීවිතේ ජය ගන්නේ කොහොමද? නොඑක් මිත්‍යා දේවල් තියෙන සමාජයක, නොඑක් බොරු දේවල් තියෙන සමාජයක අපි හරි දේවල් හොයාගෙන තමයි එතුමත් එක්ක මේ වැඩසටහන් මාලාව එහෙමත් නැත්නම් මේ සාකච්ඡා මාලාව ආරම්භ කරේ. හරි, අද අපි කතාව ආරම්භ කරමු. කතාව අද කතා කරන්නේ වෙනස්ම මාතෘකාවක්. ඔබ හැමෝටම තියෙන ගැටලු, ඔබ හැමෝටම තියෙන ප්‍රශ්නයක්, ඔබ හැමෝම විමසුව දෙයක්. හැබැයි ඊට කලින් මම අහන්න කැමතියි, දැන් පළවෙනි වැඩසටහන කරානේ අපි. පළවෙනි වැඩසටහනේ ඔබතුමාට ලැබුණු ප්‍රතිචාර කොහොමද? ඔබතුමාට මොනා හරි ඒ ආව ප්‍රතිචාර වලට කියන්න දේවල් ටිකක් තියෙනවද? පළවෙනි වැඩසටහන ගැන අපි චුට්ටක් මතක් කරලම කතාව ආරම්භ කරමු. ඉස්සලම කෙනෙක් කැමති මට මගේ මේ ප්‍රථම වීඩියෝ එක නරඹ සියලු දෙනාටම ස්තුතියි. ඒ වගේ මට කතා කරපු අයත් ගොඩාක් ස්තුතියි. ඒ නිසා අපි දැන් බලාපොරොත්තු දිගටම වැඩසටහන ගෙනියන්න. සති දෙකෙන් දෙකට වගේ අපි ඔයාලා දැනුවත් කරනවා. ඔයාලා නුදන් ශාස් ගොඩක් අපි කියලා දෙනවා. ඔව්. නේද? හොඳයි නේද? ඔව්. ඉතින් අපි මේ ඕන ප්‍රශ්නයක් අපෙන් අහන්න අපි ඔක්කොටම උත්තර දෙන්න දන්නවා. නේද? එහෙනම් අපි හොඳට කරමු. මේ ඔයාලා හොඳ බලන්න අරබන්න මේ ධනසු මහත්තයා හොඳ මහත්මයෙක්. මෙයා ගේන හැම වැඩසටහනම හොඳයි. ආයේ කාටවත් මුකුත් කියන්න දෙන්නේ නැහැ. එහෙනම් අපි එතුමාට පින් දෙන්න ඕන. ඒ වගේම අපි වැඩසටහන ලස්සන කරන්න බලමු දැන් ඉතින්. ඉස්සරහට. හරි. එතකොට අපි පළවෙනි වැඩසටහන ගැන පොඩ්ඩක් මතක් කරේ වචන දෙකක්. එතනින් එහාට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා වාස්තු දෝෂ, වාස්තු විද්‍යාව. මේ වාස්තු විද්‍යාවට අනුකූලව වහලයක්, නිවසක වහලයක් කොහොමද හරි විදියට හදන්න කියලා. සමහර වහලවල් තියෙනවා මෙතුමා කියද්දි තමයි මමත් දැනගත්තේ අර මුළු පවුල් පිටින්ම විනාශ වෙලා යන්න පුළුවන් විදිහේ වහලවලුත් තියෙනවා. සමහර වහලවල් තියෙනවා ගෙදරට කිරි ඉතිරෙන වහලවලුත් තියෙනවා. මේවා මේ සමහර උන් හිතන්න පුළුවන් ඔය මොන දේවල්ද, ඔවා වැඩ නැහැ, ඔය කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ, හරියට ඉතිරෙනමයි කතා අහන්න පුළුවන්. නමුත් මේ විද්‍යාව මීට අවුරුදු අපි කලිනුත් කිව්වා වගේ 5000කටත් වැඩිය පැරණි. අපි එදා කිව්වා මය කියලා ඍෂිවරයෙක්, මයිකල් ඍෂිවරයෙක්ගෙන් තමයි මේක දායාදුනේ කියලා. ඉතින් එහෙම අවුරුදු 5000කට කලින් ඍෂිවරුන්ගෙන් දායාද වෙච්ච දෙයක් අපිට බැහැර කරන්න අමාරුයි. මෙච්චර කාලයක් පැවතගෙන ආවේ ඒක කිසියම් හෝදයක් තියෙන හින්දා. ඒ හින්දා තමයි අපි මේ දේවල් ගැන උනන්දු වෙන්නේ, මේ දේවල් ගැන ගවේෂණාත්මක පරීක්ෂණාත්මක වැඩසටහන් කරලා ඔබට ඒ තොරතුරු ටික අරගෙන එන්නේ. අපි කතාව ආරම්භ කරමු. කොතනින්ද අපි පටන් ගන්නේ? වහලෙන් මුදලින්ම පටන් ගමු නේද? මුදලින් පටන් ගමු. මෙහෙමයි, වහලේ කියන්නේ නිවසේ හිස. දැන් අපේ හිස වගේ තමයි. අපි දැන් වහලේ මොනහරි කරදර කෙනෙක් වැරදුනොත් එහෙම ඒ බලපෑමනේ ගෙදර ඉන්න කට්ටියට, විශේෂයෙන් ගුරුමූලිකයට. ඒ වගේ තමයි අපිට මොන වගේ බලපෑම්ද ඇති කරන්නේ? ඒක සමහරට සෞඛ්‍ය පැත්ත බලපෑම් ගත්ත සෞඛ්‍ය පැත්ත. එතකොට ප්‍රශ්න කම මෙමෙ එක දෙයක් නෙමෙයි, ගොඩක් කරදර තියෙනවා. ඉතින් පවුලේ සමගියට ධනයට ඔක්කොම බලපානේ වහලේ තමයි. කියන්නේ නිවසේ වහලේ හිස අපි දැන් අපේ හිස ගැන අපි හිතමුකෝ. අපේ හිසට මොනහරි අපි දැන් ඩැමේජ් එකක් වුණා වුණත් අපි මැරෙනවා නේද? ඒ වගේ වහලයට කරදරයක් වුණත් වෙන්නේ වහලයට මොකුත් වෙනා නෙමෙයි වෙන්නේ, ඉන්නට බලපෑම තියෙන්නේ. එහෙනම් අපි හිතන්න ඕන වහලේ හොඳට සකස් කරගන්න. වහලේ අපේ හිස හරියන කම්පියුටරේ වගේ. අපි කම්පියුටරේ මොනහරි වෑර් කියන්නේ මොනහරි ඒ සම්බන්ධ මොනහරි වෑර් කරේ මොනහරි ෂෝට් වුණොත් එහෙම පේන්නේ නැහැ නේද? ඔය කරන්නේ නැහැ. ඔව්. එතකොට වහලක තියෙන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය මොන වගේ දෝෂද? වහලේ තියෙන ඉතින් වහලේ මම දැන් කියන විස්තර කියන්නම්. සාමාන්‍ය වහලයක් කරද්දි මේ වගේ විස්තර ගොඩක් තියෙනවා. මේ මම පොඩක් කියන වෙලාව බලන්න. මෙතින් එක
12ක් බේරගන්න තියෙන ප්‍රශ්න. ඒ මුදුන් යටලේ 12 බේරගත්තාම ප්‍රශ්නේ ඉවරයි. ඒ කියන්නේ ඒ කියන විදිහ 12 විදිහ තියෙන්න හොඳ නැහැ. මේ නෑ 12 විදිහකට කරන්න කියලා කියන්නේ. ආහ්. ඒ සාර්ථක වෙන්න. අපි සඳහන් කරමු දෙකින් එකිනෙක. හුලං. අපි කිව්වා සාමාන්‍ය මුදුන් යටලිය මේ මූට් තුනක් තියන්න. මූට් දෙකයි ඉරට්ටෙන් තියන්න මූට් දෙක තියන්නවා. එතකොට ඒක ඉරට් වෙනවා. අනික තමයි යකඩ යන ගහන්න බෑ. සාමාන්‍ය මුදුන් හරි මතන යන ගහවොත් ගෘහමලකට මරණයක් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ මූට් දෙක දෙපැත්තෙන් තියන්න ඕන. දන්නේ නැතුව හරි එහෙම දෙයක් වෙලා තියෙනවා. හරි හරි මනේ අපි කිව්වා අඩි 50ක් යනකෝ යටලිය දිග. ඔව්. 25 මූට්ක් තියන්න බෑ. කියන්නේ මැද ලක්ෂේ. එතනට ඇණයක් වදුනොත් එහෙම නැත්නම් මූට්වත් එහෙම කුරුපා තියන්න හොඳ නැහැ. තිබ්බොත් ගෘහමලක මරණයටපත් වෙන්න පුළුවන්. ඒක තමයි දෙපැත්තෙන් තියෙන ඉරටෙන් තියෙන මූට්. දැන් ඇත්තටම එහෙම මරණ සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ එහෙම ඕෂා කියන්නේ අර ගෙදර වහල් එළියටණයක් වෙදිච්ච පළියට ගෙදර ගෘහ මූලිකයක් නැති වෙන්න පුළුවන්. නෑ මෙහෙම මං ගේ මුදු යට මේ මැද්දටනේ. ඔව්. අපි දෙපැත්ත ඒකට මුට්ටු දෙකම දෙපැත්තට ගන්න එක. ආහහා. මැද ලක්ෂ උඩින් ගලපා කියලා කියන්නේ. නිවසේ මැද ලක්ෂයට උඩින් තිබ්බත් තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. දැන් ඔබතුමාට එහෙම අත්දැකීම් තියෙනවද කිසියම් හෝ නිවසක ගිහලා පරීක්ෂා කරලා බලද්දී ඒ ගෙදර ඒ වගේ ජීවිත හානි වෙලා තියෙනවද? ඒක සත්‍යද ඔබතුමා අත්දැකලා තියෙනවද? ඒක සත්‍යක් සත්‍යක්. සත්‍යක් මම හොඳ කතන්දරයක් කියන්නම්කෝ. අපි මේ වහල ගහන්න කලින් වඩු බාසුන් නැහැ. අපි කැඳවනවානේ. ඔව්. අනික මේසන් බාසුත් ඉන්නවානේ. මේ දෙන්නට පණ වගේ ආදරෙන් ඉන්න ඕන. තරහ කරගන්න හොඳ නැහැ. සමහර විටකදී මේ දෙන්නට මොන හරි යමනාපයක් වුණොත් එහෙම මොන හරි කරන්න පුළුවන්. ඒක තමයි මේ වැඩ කැලේ තියෙන්නේ. හැමතැනම නෙමෙයි. ඒ නරක නරකේ මේ මර්මස්ථානේ. ඒක බේරගන්න ඕනේ. ඒත් ඒ කියන්නේ වහලෙත් මර්මස්ථාන තියෙනවානේ. ඒක ඇත්ත මේ වගේ තින් වහලෙත් මර්මස්ථාන තියෙනවා. ඉතින් අපි කරන්න ඕනේ ඒවා ඒ බාසුන් නැහැ අපි හොඳින් තියාගන්න ඕන. අපි වහලේ ගහන්න කලින් මෙන්න මේ සිද්ධාන්ත දැනගන්න ඕන. අත්තිවාරමේ මුළු හතරේ. ශූන්‍ය හතරක් ගහලා නූලක් ටිකක් අදගන්නවා. ඒතර මේ මැද හතරයක් වැටෙනවා. නැත්තම් මේ අපිට මේ දෙවෙනි පාර හොයන්න බෑ කොතනද කියලා. මොකද බිත්ති වන්දා නූල දෙන්න බෑනේ. ඒකද සමහර කියනවා නේද මැද ලක්ෂ්‍ය උඩින් බිත්තියක් යන්න ඕනේ ඔබ වැහෙන්න ඕනේ. පෑගෙන්න හොඳ නැහැ කියන පෑගෙන කතාව තියෙනවා. ඇත්ත කතාව මොකද්ද මැද ලක්ෂ්‍ය? ඇත්ත කතාව මැද ලක්ෂ්‍යට බරක් වැටෙන්න හොඳ නැත්තේ. ඕන ගෙදරක මැද ලක්ෂ්‍ය පෑගෙන හුඟක් තැන්වල. සමහර ඉස්සර. ඒක පෑගුණාට කමන්න නැද්ද මැද ලක්ෂ්‍ය? කමන්න නැහැ. ඒක නපත හිටගෙන ඉන්නේ නැහනේ. දැන් බලන්න දැන් මොකද්ද වෙන්නේ බරක් වැටුණොත්? ඒකනේ යාගේ හදවතනේ පාගන්න ගිහලා. අපි මික්සරි මේ හදවතනේ බරක් තියන්නේ. හදවතේ බරක් තිබ්බහම මේ කියන්නේ අපිට නෙමෙයි තේරෙන්නේ යාට තේරෙන්නේ. එතකොට ඉන්නේ අපිට අනිත් පැත්තට වෙලා යනවා. අපි දැන් මැද ලක්ෂයට කුරුස මූට තියලා බිත්ති වදින්න. ඒකෙන් බරපතල හානියක් වෙනවා. ඒ හානියෙන් සමහර ඉන්න ඇර මේ කියන්නේ දරන්න බැරි තරම් මේ ආවේගශීලී වැඩ සිද්ධ වෙනවා. එතකොට ඉතින් සෞඛ්‍ය පැත්ත ගැටළු වෙනවා. ඉතින් පුළුවන් තරම් මැද ලක්ෂය බේරන්න ඕන හැබැයි බර තියන්න බෑ. දැන් සමහර හාන්සි පුටු තියෙනවා, සමහර ස්ටූල් තියෙනවා, සමහර මල් වාස් තියෙනවා, මේ ස්ටූල් ඒවා තියන්න එපා කියලා අපි කියන්නේ. සමහර තියෙන ප්‍රේම තිබ්බට උතර බෑ එක්තරා බරක් තියෙන පොඩි බරක් හරි. ඒක පිරිසුදු තැන තියෙන්න ඕන. ඒතර මොකුත් වෙන්නේ නැහැ. දැන් මම අපේ නිවස වුණත් මම එහෙම තියාගෙන මොකුත් අපේ නිවස මොකුත් ස්ටූල් මොකුත් තියලා නැහැ. ඉඳහිට පෑගෙනවා ඉතින්. එහෙනම් අපිට මොකුත් වෙලා නැහැ උනට. ඒ අද්දකීම. දැන් අපි අද්දකීම් වල සම්බන්ධ කරන්න බෑනේ. අපි දැන් අවුරුදුන් 25ක් අපේ දෙන්නේ හදලා ඉතින් අපිට මොකුත් එහෙම දෙයක් වෙලා නැහැ ඉතින්. ඒක මුස්තර වට වෙන්න ඕනේ. නේද? එකෙමුත් එක තමයි අපි මෙතුමත් එක්ක මේ සාකච්ඡාව කරගෙන යන්නේ. ඒ අද්දකීම් මේ පරිණතභාවයේ ඒ සියල්ලත් එක්ක තමයි මේ දැනුම ඔබට දෙන්නේ. මම හිතන්නේ මේ වගේ දැනුමක් මේ නොමිලේ හැමෝම ලබා දෙන්නේ නැහැ. ඔබතුමාට බෙවින් ස්තුතිවන්ත වෙන්න ඕනේ නොමිලේ මේ දැනුම ලබා දෙනවට. මේ මහන්නකද අපි යටලියක් සාමාන්‍ය යටලිය ඔත්තේ තියන්නේ. කුරුපා ඉරට්ටේ සංඛ්‍යාව මුළු ගේම. එතකොට පරාල ඉරට්ටේ මේ ගණිතයක් ගන්න ඇතුලේ. එක පැත්තකින් වාස්තු විද්‍යාව ගැන ගණිතයක් තියෙන්නේ. මේ ගේම පුළාම ගණිතයක් තියෙන්නේ. ඒ ගණිතය වුණාම ගණිතයක් ඇත්තනේ. ගණිත බොරුවක් නෙමෙයි නේද? ඔන්න යටලි ඔත්තේ කුරුපා ඉරට්ටේ පරාල ඉරට්ටේ මේ සංඛ්‍යාව හරියට මෙතන ඉන්න ඕන. අපි දැන් කිව්වොත් දැන් තනි කුරුපායක වල හොඳ නැහැ. ඔය පුංචි කවල තියෙන සමාජ දුප්පත්යගේ ඒක එයාට ආර්ථික වශයෙන් ගොඩක් කරදර තියෙනවා. තනි කකුල හිටන් ඉන්නවා වගේ. ඒ තමයි ගෙවල් දෙකයි කුරුපා දෙකයි ඉරට් යන්නේ. අපි තව ලෝකයක් නම් ඒත් ඉරට් තම සංඛ්‍යාවක් එන්න ඕන කුරුපා. ඒ බේරුණාම ඉතින් අර ගෙහිමියට මේ සෞඛ්‍ය පැත්ත අපි ඉස්සලා බලන්න ඊට පස්සේ ධනය. ඉතාම සරල දැන් මේක තියෙන්නේ. ඉතින් අපි දැන් එක පාට ගිහ හදන්නේ නැහැ. පීවරෙන් පීවර හැම යන්නේ. ඔව්. යද්දි මේකට ඉන්න ඇයට පුදුමාකාර ගුණයක් ලැබෙනවා. සෞඛ්‍ය පැත්ත ඉස්සලා ඊට ධනය. හත අකල් මරණ බේරන එක තියෙනවා. ඒක මේක වෙන්නේ. ලොකු දැන් නෙමෙයි ඉතින්. වහලේ අපි ඊගෙන හිම කතා කරද්දි වහලේ එක එක දේවල් ගැන කතා කරද්දි පැරණි වලව් වල පැරණි වලව් කියන්නේ පැරණි ආදි කාලේ පැරණි ගෙවල් තියෙන්නේ. පළ හතරට ගහන
පුරතුගේ සෙලන්දේසි ලංකාට අපල තමාර ගල් හද ඇගලු හැදුවේ මේ පලහතරට අන්නේ ගෙවල නොදනත්ව මේ වැර දිසිතයක් වනවා සෝන් පරාලය කෙ මූට පහක්න මුදු ඇ ක අප ස පද සෝහන් පරාලය මේ මේ මේකට සෝහන් පරාලයට පහ ගමට මැරල තාතිය ටයි සෝහන් කතාතියන්නේ හලකින් ඒට අමතර තව මොනමනවගේ දෝෂ ඇතිවෙන්න පුළුවන්ද අපි නොදන්නාකමට සමාරක් කලාවට අර මේ මෝස්තරයට හෙමන් නැත්තම් විලාසිතාවට එක එක වහල හදනවා එහෙම හදලමාරුව වැටන වහලත් තියෙනවා එහෙම තියෙනවා මම හොඳ කතාවක් කියන්නකොට අහගන්න ඉන්දියාවේ ඉන්දියාව අතර පිළිගන්න වාස්තු විද්‍යාව ඒ අපි කියන ඉන්දියාවුණු වාස්තු විද්‍යාඥයන් තමන්ගේ ගෝල බමන නැවතිලා තියෙනවා වහල බල්ල කිවල මේ ගෙදර මානසික රෝගයක් ඉන්නවා කියලා. කොහමද කිව්වේ? පාරේදලා කිව්වේ. වහල බල්ල මොන්ඩේ ඒක තමයි කියන්නේ. දැන් තමයි කියන්නේ සිද්ධිය. පස්සේ ගොරටකින් බලන්නකො ගොලකින් බලද්දි ඇස් වෙනවා කියන්නේ මානසික රෝගය. එලා තියෙන මේකයි නයිපෙන ආකාරයට වහල ගහුවොත් එන ගෙවල මුදුන. ඔව්. අනිවාර්යෙන් මානසික රෝගය ඉන්නවාමයි. මේක මම පිළිගත්තනේ මම විශ්වාස කරන්න බැරි. පස්සේ මම මේ ගැන වසර කීපයක් විතර හෙව්වා මේ හැමදාම තියෙන ලංකාවේ. අර විදියට තමයි වහල යන්නේ. වහල කියන්නේ මුදුන ගෙවල ගත්තාම නේ අර මේ අර අමතු මොස්තර කරන්න යනෝනේ. ඒක නෝ නයිපෙනේ ආකාරයට. එතකොට වෙන්නේ අර ඒ මානසර බලපන හිස බලපන මුදුන. එතකොට එයාගේ මනස අවුල් වෙනවලු. දැන් මේ අපි කතා කරන්නේ මේ වහල තියෙන දැන් වර්තමානයේ මෙහෙම දෙකුත් තියෙනවනේ වහල නැති නිවාසක් තියෙනවනේ. ඒ කියන්නේ එක්කෝ අර පෙට්ටි හැඩයට නැත්නම් ස්ලැබ් එකක් දාලා හරි වහලයක් නැති නිවාසක් තියෙනවනේ. එතකොට ඒ නිවාසවල කට්ටියට ওই බලපෑම නැද්ද? බලපෑම අනිවාර්යම තියෙන්න බෑනේ. ඒ කියන්නේ හිසක් නැති ගියක්. බොක්ස් ගේවල්. හ්ම්. ඒගොල්ලෝ තියෙන සමහර ඒවා ස්ලැබ් දාලා හදන ගේවල් ඔබතුමා කියන්නේ. ඒක ස්ලැබ් එකට වහලයක් නැහැ නේද? ඔව්. දැන් වහල කියන්නේ උණුසුමලි කළ වහලක් මේක තාඩුවර ගමන්නේ ගහලා තියෙන වහලේ ඒක නීත්‍යානුකූල ප්‍රමිතියකට හදලා නැහැනේ නිකන් පෙට්ටි කියලා බොක්ස්. එතකොට යාට වහලයක් නැති ඉන්නට ඔළුවක් නැහැ තමයි කියන්නේ. කියන්නේ උනාට තියෙන මොන හරි ප්‍රශ්න ඇතු වෙන ඇතුලේ. ඔව්. කියන්නේ මැරෙන්නේ නැහැ. කොන්ක්‍රීට් එකක් දාන්න ගේ කියන්නේ කියන්නේ. නෑ ඒකත් ඒක බරපතලම මේ කියන්නේ මීයන් නැතත් මොන හරි ඇතුලේ ගැටලු තියෙනවා. දැන් අපිට අපි දැන් මෙහෙම හිතන්න අපි අපේ හිස ආරසා කරනවානේ. අපි හෙල්මට් එකක් දාන්න මොකද බයික් එක යනකොට. උළු බේරන. ඒ වගේ වහලේ බේරගත්තාම අපේ ඉන්නේ උළු හොඳ වෙනවා. කියන්නේ උළු බේරන. ඔව්. ඒක ඇත්ත. එහෙමකක් තියෙනවා. අනිවාර්යෙන්ම. මම තව කතාවක් කියන්නම් ඔබතුමාට. දැන් බලන්න මේ අහිකුණ්ඩක ඇයි ඉන්නේ? එහෙම අපහාස කරන දෙනෙක්ට මේ මිනිස්සු තමයි. ඔව්. මම මුලින්ම පටන් ගන්නම් මේක. ඒගොල්ලෝ විවල් හදන්නේ අනුන් ගිටන් වල හදන්නේ. ඔව්. අත්විවරන් දාන්නේ නැහැ නේ. ඔව්. ඒගොල්ලෝ කරන්නේ අර මේ අර බබාලා අර මදුරු කන්න නාන වහන කොටසක් තියෙන ඒ වගේ තාවකාලික හදා ගන්නවා. පළක පොළොව උඩ තමයි තියෙන්නේ ඒක. ඒක තමයි කූඩාරම්. කූඩාරම් කියලා කියන්නේ. ඔව්. ඒ කුඩාරම හැදුවට එතන මේ ඉස්තර වෙලා නැත. අත්තරම මුංගල් කියලා නෑ නේද? ඒ තරක් නම මේගොල්ලෝ මේ හැම කෙනෙක්ම මේ බුලත්තර හැම කාලම ඉඳන් පොඩක් කියලා ගසනවා. හ්ම් හ්ම්. ඒක භූමිය අසුද්ධ කරන ඒගොල්ලම. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ වෙනවද කියලා. ඔව්. ඔහොම දින හතක් කරද්දී අරගෙන පණුවන් ගහනවා කියලා කියන්නේ. ඔව්. ඒක දාලා නැවෙන්න බෑ. ඒ අයිකොන්ට් එක දන්නේ නැති ඒගොල්ලෝ ශිල්පේ දන්නේ නැතුනට ඒගොල්ලෝ කරගන්නවා. දින හතේ යනවා අනිවාර්යෙන්ම. අනිවාර්යයි. ඒ කියන්නේ ඒගොල්ලෝ විහිං භූමිය කෙලස ගන්නවා. ඒකනේ අපි සුවඳුන් අල්ලන ගෙදරට. අපි ඒකනේ ලස්සන garden හදන්න මිතුරු හදන්නේ. අපි දර්ශනීය කරන්නේ භූමිය ඒකට ආශිර්වාද ලබා ගන්න. අනිවාර්යයි. ඒක දෙවියන් බුදුන් අදහන්නේ නේද? ආගම සී කරන්නේ. ගෙදරක් ලස්සන වේ තරමට හොඳයි. ලස්සන වගේම ඇතුළේ හොඳට තියෙනවා. ඔව්. දැන් පිටින් හොඳට ඇඳට ඇතුළේ හොඳට තියෙන පැලේ. අපි මේ ඇතුළේ කතා කරන්නේ. අනිවාර්යයි. සුරුදයක් තියෙන මේක. තව මම කතාවක් කියන්නම් මේ යහිකුණ්ඩ කතාව වගේම තව තියෙනවා මේ මුදුන් යටියට කලින් ලිඳක් වැටෙන හොඳයි. ආහහහහ. ඒ කියන්නේ මුදුන් ලිඳට කලින් යටලියවත් භූමියට මැරෙනවා. ඒ කියන්නේ යටලියට කලින් කියන්නේ යටලිය දැන් දෙපැත්තකනේ ඉවර වෙන්නේ. ඒ දෙපැත්තෙන් කොහෙට හරි. නැක දෙපැත්තේ කොහෙ ගමන ලිඳක් තිබුණත් ආසන්නව අනිවාර්යයෙන්ම මම කීපයක් හිම දැකලා තියෙනවා. ආහහ. සමහර පිළිගන්නේ නැහැ. සමහර මේ සමහර වාස්තු වලත් කියලා නැහැ. ඒ වරදක් නෙමෙයි කියලා. මොන වෙලා තියෙනවා. ඔව්. තව තව ඇමරිකන් ස්ටයිල් ගේවල්. හයි කම්. ඔව් ඒක මොකද්ද ඒ වෙන්නේ ඒකට මුදුන් ලිය යටලියක් නැහැ ඒකට ආහ් මෙන්න මෙහෙම තියෙන්නේ කියන්නේ ඒකට ඇමරිකන් ස්ටයිල් කියලා කියන්නේ ඒකට එහෙම නමක් පැටල බඳලා ඒ කාලේ ආපු මොස්තරයක් ඕක ආහ් අපේ දැන් ලංකාවට ඒක මොස්තර එනවනේ ඔව් ඒතකොට මේගොල්ලෝ ඒ ක්‍රමෙ ලස්සන ගේ ලස්සන කරන්න යන්නේ මේ කියන්නේ මුදුන් යටලියක් නැහැ මෙහෙම තමයි තියෙන්නේ යටලිය ඒක ඇතර හොඳත් නැහැ ඒකටත් පැහැත්ම එහෙම ගෙදරත් මම දැක්කා මනස ටිකක් දුර්වල මහත් එක්ක ඉන්න දැන් මේ ඔක්කොම ටික කතා කරාම හරි පැහැදිලි අපේ අර සංස්කෘතියත් එක්ක අපිටම කියලා උරුම වෙච්ච ගෙවල් හදන ගෘහ නිර්මාණ ශිල්පය අපේ සිංහල සංස්කෘතියේ ක්‍රමයට යන්න ඕනේ මේක. ඒක ඇත්තටම මං හිතන්නේ හරි නේද? හරි. ඒක මොස්තර කරන්න ගියාද වැඩි වර. يعني ගෙදර අය දන්නේ නැහැ ඒක.
මහත්තය නෝන වැඩට යනවා බාසුන ගේ බාරදීලා බාසුන හිතුමතයගේ වහල හදනවා හිතුමතය තමයි ඊට පස්සේ අපි කරන්න අපි අඩු වශයෙන් අන්තිමට මේ මහත්තය බාහිර නගන හැටි බැලුවට කමන්න තව කතාවක් තමයි ප්‍රධාන දොර තියෙනවනේ ප්‍රධාන දොරේ හරියට මූට්ටක් එන්න හොඳ නැහැ يعني වහලේ ලීඩර් වහලේ ගහද්දී දැන් අපි ප්‍රධාන අපේ ප්‍රධාන වෙන්ඩෝ එක තියෙනනේ ඒ මැද්දේ ආවත් මූට්ටක් මහත්තයගේ මනස උල් වෙනවා ඒකත් මේ මහත්තය සමහර විට දැන් වහලේ ගහලා දැන් 15 ට පස්සේ දැන් නෝනත් එක අඬලා බලයත් වෙන්න පුළුවන් එතකොට සමහර බීමත් මේකට දෙන්න පුළුවන් එතකොට තින් අවුල් අනිවාර්යයෙන් නේද සල්ලි දෙන්න එතකොට නෝන සමහර විට මහත්තය සැක් කරන්න පුළුවන් මොකක් සම්බන්ධයක් තියෙනවද නැහැ කියලා ප්‍රශ්න කරගන්න එහෙම කන්නේ මේ තියෙන අරක වෙලා තියෙන වැඩේ මේ සමහර දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් එහෙමනම් ඕක වෙනස් කරොත් එහෙම බොන කෙනෙකුත් අනිත් පැත්තට බීම නවත්තන්න පුළුවන්ද කියලා පුළුවන් නේද බීම නවත්තන්න පුළුවන් ක්‍රම තියෙනවා ඒකට වෙනම গুপ্ত ක්‍රම තියෙනවා ඒ ඕන බොන කෙනෙක් නවත්තන්න පුළුවන් ක්‍රම තියෙනවා අපි ළඟ මේ ශිල්පය කියන මහා සාගරයක් කියන්නේ ඒක දැන් අපි හිතමු ගෙදරක් තියෙනවා මොනා හරි ගෙදරක ප්‍රශ්න ගොඩක් තියෙනවා ඔය තියෙන වාස්තු විද්‍යාව ඔය කියන වහලේ හරි ඒ දෝෂ ටික හැදුව කියන්නේ ප්‍රශ්න සියර්සියන් निराකරණය වෙනවා නේද පුළුවන් කරන්න අපි ඇත්ත දේ කරන්නේ ඇත්ත දේ උත්තරේ ඇත්තනේ නේද අපි ඕන දැක් කරපුවාම දැන් අපි කැම රසට ගියොත් කැම රසම වෙනවනේ නේද තුන හොඳ තුන පහ හොඳට දාලා ඒ වගේ තමයි මේ වාස්තු විද්‍යාව තියෙන අපි මේ නීති ගෞරව කරමින් කියන්නේ අපිට ඕන දේ කරන්න බෑ මේක ඒ රටාවක් තියෙනනේ ඒ රටාවට කරපුවා ඒක වැඩ කරන්න ඕන ඒක නැත්නම් මේක තමයි පුදුම දේ කියන්නේ එහෙම තියෙනවා හරි දැන් අපි මේ වහල ගැන කතා කරමු අපි දන්නවා අලුතෙන් නිවසක් හදද්දි එක එක නැකත් තියෙනවා මේ ඇත්තටම වහලට සම්බන්ධ වෙන නැකත් කීයක් තියෙනවද මොනාදේ නැකත් ඒ නැකත් වල වටිනාකම් මොනවාද විශේෂ නැකතක් කියලා නැහැ ඕන අපි නම් මුල් කාලේ තියෙන නැකත් ගන්නවනේ ඔව් ඒ වගේ මුළු වසරත් අනිවාර්යෙන් ගන්න මුදුන් යට නැකත් ගන්නවනේ මුළු වසර ඔව් නම් කියන්නේ මිස මුදුන් යටලියට වා මුදුන් යටලිය මුළු වසර නැකත් ගන්නවා දැන් මෙහෙම නැකත් අපි ගෙදර කට්ටියම නැකත් ටික වෙලාවට ගිල්ල රූපම වෙලාවට ඉල්ලගෙන විශේෂ තාත්තව තමයි මූලික කරගන්නේ ඒ තාත්තගෙන අතර එදින ගැලපෙන්නුන කොණ මාසේ අනිවාර්යයෙන් මේකට බලන්න වෙනවා මේකට මොකද්ද කොණ මාසේ කියන්නේ මේ මාසේ වගේ මාස දහ වෙන්නේ ඒ කියන්නේ කොණ මාසේ දැන් දෙසැම්බර් ජනවාරි මාර්තු අප්‍රේල් ඒවත් කොටස් කීපයක් නැහුව නැටි ඒ වගේ දින මේ මාසෙකට සරි අවුරුදු හතර පාරක් ලබනවා කොණ මාසේ ඒකෙන් බේරෙන්න තෝරන අනික අපි නැකත මෙහෙමයි ජන්ම සම්පත් විපත් ക്ഷേම ප්‍රත්‍යාරි සාධක වදු මෛත්‍රී පරම මෛත්‍රී නැකත් වල තෝරගන්න ක්‍රමයක් තියෙනවා. අපි තෝරගන්න ඕන මෛත්‍රී පරම මෛත්‍රී. සාධක සේම. ඒ වගේ තෝරගෙන ඒ නැකත තමයි නැකත හදන්නේ. ඔව්. ඒ නැකත හදන්නේ විශේෂයෙන්ම තාත්තට හදන්න පුළුවන් නම්. තාත්තනේ ගෘහ මූලිකයා. ඔව්. එතකොට ඒ නැකතට අපි බුදුන් යළිම තියන්න බැරි නම් පැත ලියට ගියත් කමක් නැහැ. මොකද බුදුමමට පෙරලෙන ප්‍රතිපත්ත එහෙම. ඔව්. අනිවාර්යෙන් නැකත බලන්න නැකත. අර කොණ මාසේ වගේ ඒ වගේ සිද්ධියක් තමයි. ඒතන එතන වැඩේ ආරම්භ කරන්න අපි අනික තමයි සාමාන්‍යයෙන් මේ ගයක් හදද්දී අනිවාර්යයෙන්ම නැකත් බලන්න මොන ඔක්කොම ටික. දැන් උළුහව තමයි නැකත. මුල් ගල් තියෙන නැකත. යටිලි තියෙන නැකත. ඊළඟට විශේෂ නැකත් අවස්ථ ගන්නවා තියෙනවා නේද ඒ ටික. නැකත් විශේෂව තියෙනවා. අපි දැන් ඒක සම්පත් මෛත්‍රී කියලා වේගන කිව්වේ. ඒ නැතුව මේ හොඳ මාස වෙන්න තෝරන ඉතින්. එහම අවට එක කරන්න බෑ මේක. ඒ කියන්නේ වහලේ නැකත හරි වැදගත්ද හරි වටිනවද හරි බලවත්ද? හරි බලවත් ඉතින්. ඒ කියන්නේ අපි දැන් ඒ මම හිස කියලා කිව්වේ ඒකනේ. ඔව්. ඒ නැකත බලවත් වෙන තරමට ප්‍රතිඵල වැඩි. කියන්නේ පල නෙලා ගන්න. ඔව්. මම දැක් වාස්තු විද්‍යාව කියන්නේ පල නෙලා ගන්නා ශාස්ත්‍රයක්. අනිවාර්යයෙන්. නැතුව මේ අස්වැන්නක් ලබන්නේ. ඔව්. ඒ වගේද? ඉතින් අපි ගෙදර තුලින් අස්වැන්න ලබනගෙන සෞඛ්‍ය පැත්ත ලොකු දෙයක් නේ. ඔව්. ඒක හොඳ වෙන්න ඕන. ඔව්. එතකොට ධනිය ගැන. ඒක තමයි හොඳයි. ඉතින් මේ හොඳ තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව්. දැන් මම මෙහෙම වෙච්ච කෙනෙක්ට අර හැමදේම හරියන්න හැමදේම හොඳ වෙන්න සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් ද මොන මෙන්න මේ වගේ වහලයක් තමයි හොඳයි කියලා එහෙම එකක් තියෙනවද? පළ දෙකේ වහල හොඳ. පළ හතරේ වහල කර සමහරට පොඩි පොඩි වෙනස්කම් වෙන පළ හතරේ වහල වල එහෙම දැන් හදන්නේ නැහැ. පළ දෙක තමයි හොඳ. පළ දෙක කියන්නේ හොඳම හොඳයි. හොඳම හොඳයි. ඒක හුඟක් දෝෂ අඩුවෙන් නිර්මාණය වෙන්නේ. ඔව්. අර තෝරන පරාලේ හැදෙන්නේ මේ පළ හතර ගහද්දිනේ. ඉතින් පළ දෙකේ ප්‍රශ්නයක් නැහැ ඉතින්. පළ දෙක. ඔව්. එහෙම තමයි වෙන්නේ. හරි. වහල ගැන අපි ගොඩක් දේවල් කතා කරා. වහලේ සම්බන්ධව ඔබටත් මේක ගැටලුව ඇති නොඑක ප්‍රශ්න ඇති. මොකද වහලෙන් තමයි අපි මේ ගොඩක් කතාබහ මේ කතාබහ ආරම්භ කරන්න ලද හේතුනේ වහලේ ඊතරම්ට වැදගත්. ඊතරම්ට ප්‍රයෝජනවත් වහලේ කියන එක සමහරක් වෙලාවට ඔබ සමහරකට ගණන් ගන්න නැති වෙන්න පුළුවන්. ඔබ සමහරකට හිතන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ කියන දෝෂ මගහරව ගත්තොත් මේ කියන දෝෂ වලට විසඳුම් හොයාගත්තොත් ඒක අපිට නෙමෙයි වටින්නේ ඔබට. ඔබේ ජීවිතයට කොච්චර වටිනවද කියලා ඔබට මත් හදා බලන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් මෙතුමට කතා කරලා අපි යටින් දුරකථන අංකය දානවා තව විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට
ගැටළු ප්‍රශ්න තියෙනවා නම් අපිට comment කරන්න අපි මේ ප්‍රශ්න ටික මෙතුමාගාවට අරන් එනවා. අපි ඊළඟ වැඩසටහනකදී ප්‍රශ්න කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට තියෙන ගැටළු අප වෙත යොමු කරන්න. වහල ගැන අපිට තව තියෙනවද? තවත් තියෙනවා ගැන. තනි ඵලයේ වහල හොඳ නැහැ. සමහරුගා දුප්පත් අය සල්ලි නැති හින්දා තනි ඵලයේ වහල හදා ගන්නවා. තනි ඵලයේ තියෙන්නේ ඒ ඵලයේ ඵල දෙකක් නෙමෙයිනේ. ඒ වගේ දෝෂ තියෙනවා. දියුණු වීමට මේ බාධාවත් තියෙන්නේ තනි ඵලයේ. තව තමයි මුදුන් යටලී අපි දැන් මූට්ටුවක් ඇවිල්ලා ඊට කලින් පල්ලෙහාට මූට්ටු තුනක් කරේ මලික යටලී වෙන්න බෑ. යටලී පහක් තියෙනවනේ. ඔව්. ඒකෙන් වෙන දේ හුඟක් හානියට වඩා තියෙන්නේ මේ අපි දැන් උලුකට ඇබඳිනවා කියලා කියන උදාහරණයක් වශයෙන් දැන් වහල්ට කෙනෙක් නැග්ගාම එතනින් පාත් වෙන්න පුළුවන්. ඒකයි මූට්ටු මාරු කර තියන්නේ. ඔව්. ඒකත් දෝෂෙටම වැටෙන්නේ අරකට එක හේතුවක්. එහෙනම් මූට්ටු තුනක් තියෙන්න බෑ කියලා පල්ලෙහාට. වහලේ ගැන පුදුම සැලකිලිමත් වෙන්න ඕන. වහලේ කියන්නේ ඔබට සෙවණ දෙන තැන නේද? සෙවණ අනික නිවහන කියන්නේ නිවසේ නේද? නිදහසේ නිවසේ ඉන්න නම් හොඳට වහලේ තියෙන්න ඕන. එහෙම නැතුව අනික විශේෂයෙන් මතක තියාගන්න ඕන වහලේ මකුල් දැල කඩන්න විශේෂයෙන්ම. සමහර මකුල් දැල කඩන්න හොරයි. අනිවාර්යෙන් මකුල් දැල වලින් මේ පුරාලමට අපල ඇති කර අපල නෙමෙයි මේ විෂ බීජ කියන්නේ ලස්ට කරනවානේ. එලමෙන්ට වීස් එක වගේ හැදෙන්න පුළුවන්. ඒක මේ අදුෂමාන දෙයක් නෙමෙයි. ඒක මේ විද්‍යාත්මකව අපි දැන් හුඟක් තංගුල මකුල් දැල කරන්නේ මොකද මකුල සොලවන දඩේමට. එතකොට ඒ දූවිලි පල්ල හැඩවන්නම සමහර net දැම්මත් හරියන්නේ නැහැ. කුඩා ළමෙන්ට සමහර වැඩි නැත ඇදුම් වගේ නේද? සමහර සියුම් දුවිලි අංශු තියෙනවා. විෂ බීජත් එක නේ. අර මකුලාගෙන විෂ බීජත් එක ඩස්ට් එක හැදලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් මකුල් දැල කරන්න කුරු දෙන්න ඕනේ. මොකද නැත්තම් ඒකත් ලොකු දෝෂයක් කියන්නේ මේ වාස්තු දෝෂයක් නෙමෙයි. සෞඛ්‍ය පැත්තේ කියන මේකත් තියෙනවා. ඒක පොදු දෝෂයක් නේද? පොදු දෝෂයක් තියෙනවා. වාස්තු වල බලන්න ඕන. ඔව් හරි ඒ වගේ දෝෂ තියෙනවා මගහරව ගන්න ඒකයි මේ කරුණු කාරණා අරන් ආවේ අවසාන වශයෙන් ඔබතුමාට රටේ ලෝකේ මම දන්නවා ඔබතුමාගේ වැඩසටහන බලන බොහෝ දෙනා ඔබතුමාට කතා කරනවා මේක දෙනා ඔබතුමාගෙන් උපදෙස් ඉල්ලනවා ඒ කට්ටියට දෙන්න තියෙන අපේ රටේ විතරක් නෙවෙයි ලෝකෙම ඉන්න කට්ටියට ඔබතුමාට අවසාන වශයෙන් දෙන්න තියෙන පණිවිඩය කුමක්ද දවසක් හදද්දී අනිවාර්යයෙන්ම පරීක්ෂාකාරයෝ ගිහ හදන්න ඕන කියන්නේ හොඳ මේ සොයා බලා සමහර තැන් වල මම ගියා මට කියනවා වාස්තු බලන්න ආපකට මම දොස් කියන නෙමෙයි සමහරු වාස්තු බලන කාර්යයක් ඇතුලේ දැන් බලන්නේ කාර්යයෙන් බහින එක්ක මහත වැඩි එක්ක මේ කම්මැලිකමට එහෙම බෑ තව සමහරු මේ කෙනෙක් ඒක නිසා එහෙම යන්නේ නැද්ද කොහොමද දැන් ගෙදරක මැද ලක්ෂයක් හොයාගන්නේ ප්‍රථම පාදයක් හොයාගන්නේ සමහරු අහන ටේප් එකක් ඕනද කියලා අහන සමහරු මේ නෑ සමහර ගෙවල් අහන ටේප් එකක් මොකටද කියලා අහනවලු සමහර ටේප් එක ගෙනියන්න හැදලු. සමහර මොකුත් නැහැ ගිහින් මේ මම එහෙම තරහට නෙමෙයි කියන්නේ නිකන් පුටු කඩලා කතන්දර කියනවා. එතකොට වෙන්නේ වාස්තු බලන්න ඊට පස්සේ ඉතින් අසීමිත ගාණක් කියලා අරන්. එහෙම බෑ. මෙයා හොඳ දාඩි පෙරන වැඩ කරනවා කියලා. ඔව්. වැඩකාරෙක් වගේ. වාස්තු විද්‍යාඥයෙක්. නැත්තම් අර ගොඩ දාන්න බෑ කට්ටිය. අනිවාර්යයෙන්. දැන් අපි නම් එහෙම කම්මැලි වෙන්නේ නැහැ. මම ගෙන මරණ කරන්නේ නෙමෙයි. ඔව්. ඒක තමයි ඇත්ත. තව සමහරු මේ හොඳට තියෙන පඩිපෙල කඩන්න කියනවා. බලපුවම දෝෂයක් නැහැ. ඒ පඩිපෙල කඩන්න කඩපු අපි කැඩුවා කියලා හිතමු දැන් ගෙදර කට්ටිය. සමහර මට කියන පඩිවිල කඩව මහාන කොහෙද මහත්ම මේ අමුතර දාන්නේ කාටද කියලා පොචත් දා ඉදම තින්නේ එතකොට තව කියන දැන් කැඩුවම කිමුකෝ එතන කොහමද උහලට නගින් උඩ නගින්නේ උඩට යන්න දෙයක් නැහැ නේ ප්‍රශ්නයක් නේද නේද ප්‍රශ්නයක් තියෙනවා හොඳ කතාවක් මට මතක් වුණා කියද ගෑනු කෙනෙක් මට කිව්වා අනේ මහත්ත පඩිවිල කැඩුවත් එහෙම දැන් අපිට ඉනිමකට තමයි බඳින්න වෙන්නේ කියලා ඉනිමකට ගිහිල්ලා වැඩන තත පැකඩ ගන්න ඕ ඒක නෙවෙන්නේ නේද ඒ හින්දා ඇත්තම කියන්නේ මේ කඩන්න කියන්න එපා විසඳුම් තුනක් තියෙන පඩිපෙළ බේරන්න. ඒ ඉදමෙන් කරන්න පුළුවන් අත්වැරම කරන පළයක. පඩිපෙළ වෙනස් කරන හැටි අනික මතක තියාගන්න ලෝකයේ සෑම දෙයක් දක්ෂිණ අවෘතෝ කැරකෙන්නේ. වමට කැරකෙන්නේ නැහැ. මම හොඳ උදාහරණයක් කියන බලන්න අපි දැන් සරල උදාහරණයක් කරන අපි තේ කාදානේ දකුණ. ඔව්. අපි එතකොට හොද්ද හැඳි ගානේ දකුණ. වාලම්පුරියේ දකුණට. මනමාල මහත්තයා පොටෝ එක දකුණ පැත්තේ ඉන්නේ. නේද? මූර්සිසානේ දකුණට. ඔව්. දකුණ පැත්තට. ඕනතරම් කියන දකුණ පැත්තට ගලන්න. හරියට හුරුයි දකුණ පැත්තේ වාහනේ සීට් එක දාන්න දකුණ පැත්තට ලෝකයෙන් බෝතල් දකුණ පැත්තට කරගන්නේ වමට බුරුල නේද ඒ රටාවක් මේ තියෙන. එහෙමනම් ගෙදර තියෙන රටාව තියෙනව නේද? දැන් පඩිපෙළක් දකුණ පැත්තට තමයි ක්ලොක් වැක්ස් එක තප්පරකට තියෙන්නේ. එහෙම දාන්න ඕන. වමට ගියොත් උඩට හොඳ නැහැ. ඔව් සෞඛ්‍ය පැත්ත ගැට වෙනවා. ඒකත් ඔව් ඒකින්ද පඩිපෙළක් හොඳට තියෙන උඩ තට්ටුවේ තියෙන එක ආනික තව තමයි දැන් අපි අල්මාරියක් තියන ඉරුදා පැත්තට. මමත් මේ කතා කරන්නේ අනුමත කරන්න නෙමෙයි මම ඉස්සර පුරුදු කරලා බලන්න මේ වෙනවද මේ කියලා. නිකම් මං කෙසේදක් කියන්නේ. මං තරකානුකූල කතා කරන්නේ. ඔව්. කරුණු කාරණා. සමහරු ප්‍රශ්නද කියන උත්තරේ කියන්නේ නැහනේ. මං ප්‍රශ්නෙත් කියන උත්තරෙත් කියනවා. ඒකත්. නැත්තම් මේක උගන්වන්නත් බෑ අනික ඉතින් කවුරුත් දැනගත්තට ගවන්න ප්‍රශ්නයක් මොකද මේක පාඩු වෙන්නේ නැහනේ මේක. දැන් මෙතෙක් මේ ශිල්ප ඇවිල්ලා තියෙන්නේ මේ කොහොමද ආපු හින්දානේ. නැත්තම් මුලින් මේක නැතු වෙන ප්‍රශ්න මේක. අනිවාර්යෙන්. දැන් ඉසුරත් කළේ එකනේ. ලෝකෙට මේක මේ ක්‍රියාපෑවා. ඔබ රජ කරන්න නම් ඔබ රජ වෙන්න නම් ඔබේ නිවස හොඳට බලාගන්න හදාගන්න. ඔව්. පාර පෙන්වන්න පුළුවන් ගමන් කරන එක ඔබේ ඔබේ ක්‍රමයක්. අපි කියලා දෙන්නම් ඔක්කොම කියලා දෙනවා.
මොකක්ද හංගන හැංගිලි මොකුත් නැහැ. කිසිම රහසක් තියාගන්න ඔක්කොම කියනවා. ඔයගොල්ලෝ කරගන්න කරලා ජය ගන්න දෙතර තියෙන්නේ. ඔව්. අනිවාර්යෙන් කිසිම දෙයක් හංගන්න නැතුව නිර්ලෝභීව මේ දැනුම දෙන ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ අදත් හරවත් වටිනා වැඩසටහනක් පළවෙනි වැඩසටහන වගේම නැවතවතත් මතක් කරනවා. පළවෙනි වැඩසටහන ඔබට කාට හරි බලන්න බැරි වුණොත් යන්න පළවෙනි වැඩසටහන බලන්න ගිහිල්ලා මෙතුමාගේ වැඩසටහනේ ගොඩක් දේවල් තියෙනවා. ඇයි වාස්තු අපේ ජීවිතේට අවශ්‍ය වෙන්නේ කියන තැන ඉඳන් අපි වැඩසටහනේ කතා කරලා තියෙනවා. ඒ දේවල් බලන්න. ඒත් එක්කම ඊළඟ වැඩසටහනට අපි මෙතුමාත් එක්ක සාකච්ඡා කළ යුත්තේ මොනවාද කියලා ඔබට ගැටළු ප්‍රශ්න තියෙනවා නම් ඒවා යොමු කරන්න අපිට කමෙන්ට් එකක් දාන්න. ගැටළු ටික ඔක්කොම යටින් සඳහන් කරන්න අපි ඒ ගැටළු මෙතුමාගවට අරන් ගිහලා ඊළඟ වැඩසටහනේත් මේ වගේම දැනුමත් එක්ක ජීවිතේ සාර්ථක කරගන්න ජීවිතේ තියෙන නොඑක් ගැටළු ප්‍රශ්න විසඳ ගන්න වාස්තු විද්‍යාවෙන් සහ එතනින් එහාටත් මම හිතන්නේ මෙතුමා සමහර දේවල් කියා දෙන්න සූදානම්. මොකද වාස්තු විද්‍යාව එතුමාගේ එක විෂයක් විතරයි. එතනින් යහතව විෂයන් ගණනාවක් තියෙනවා. ඒ හැමදේම ටිකෙන් ටික අපි ඊළඟ වැඩසටහන් වලින් අරන් යන බලාපොරොත්තුෙන් දැනට අපි සමුගන්න බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ආයිබෝන්.